නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහතු නැවත කිසිම දිනක උණුසුම් නොවන සිහිල්ලෝ ශාන්තියෙන් පිරිපුන් ලය මඬලක් ඇති මාගේ බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා. අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ 36 වැනි සකුණ ජාතක දේශනාව යං නිසිතා ජගතිරුහං විහංගමා ස්වායං අගින් පමුංචති දිසා භජත වක්කංගා ජාතං සරණතෝ භයන්ති. කුරුල්ලන් යම් ගසක් ඇසුර කොට විසුවාහුද එයම ගිනි විහිදුවයි. කුරුල්ලන් ඒ ඒ දිසාවට පලා යහු. අපට පිහිට වූ ස්ථානයෙන්ම බිය හටගැනිනි. තමන්ට එළඹෙන දුක්කම් කටළු ශෝක සන්තාප හමුවේ. පිහිට නොපිහිට සොයා ගැනීමට නොහැකිව ලතවෙන ලෝකයේ සැබෑ පිහිට නම් වූ ජීවිතාවබෝධය ලැබෙන්නේ මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් පමණයි. ඒ ශ්‍රවණය කළ යුතුයි කියන උතුම් වාසනාවන්ත සත්‍ය චින්තනයට පැමිණීමට තරම් වාසනාවක් ලැබූ පින්වත්නි, අපි මේ මොහොතේදී ශ්‍රවණයට සූදානම් වන්නේ 550 ජාතක පොත් වහන්සේගේ 36 වෙනි සකුණ ජාතක දේශනාව. ගාථාව හා අර්ථය දැනගත්තා. දැන් අපි මෙහි වචනාර්ථ තේරුම් අරගෙන මේ ජාතක කතාවෙහි අතීත කතාව සහ වර්තමාන කතාව ශ්‍රවණය කරමු. ගාථාවෙහි ජගතිරුහං කියලා ප්‍රකාශ වුණා. ජගති කියලා කියන්නේ පොළොවටනේ. පොළොවේ හටගන්න නිසා ගස්වලට කියනවා ජගතිරුහං කියලා. විහංගමා කියලා ප්‍රකාශ වුණා. විහ කියලා කියන්නේ අහසට. අහසෙහි ගමන් කරන නිසා පක්ෂීන්ට විහංගමා කියලා ප්‍රකාශ කරනවා. ඒ පක්ෂීන්ට මෙයින් ප්‍රකාශ කරන්නේ දිසා භජත. මේ ගස අත්හැරලා මෙයින් කැමති දිසාවකට. හතර දිසාවක් තියෙනවා. ඒ දිසාවකට ගිහිල්ලා වාසය කරව. වක්කංගා ඒ කුරුල්ලන්ටම කරන ප්‍රකාශයක්. වක්කංගා කියලා කුරුල්ලන්ට ප්‍රකාශ කරන්නේ ඇයි කියලා බැලුවොත් එහෙම අටුවාවේ දක්වනවා අවශ්‍ය විටක හිස සහ මේ බෙල්ල කැමති පැත්තකට ඇද කරන්න හරවන්න පුළුවන්. ඒ වගේම දෙපැත්තේ පියාපත් තියෙන නිසාත් මේ කුරුල්ලන්ට වක්කංගා කියලා ප්‍රකාශ කරනවා. මේ ලක්ෂණ වලින් ඉතු නිසා වක්කංගා කියලා කුරුල්ලන්ට ප්‍රකාශ කරනවා. ඒ නමින් අමතලා නැවතත් කියනවා ජාතං සරණතු භයන්ති. අපට මෙතෙක් කල් පිහිට වූ ඒ ගසෙම අපට විය හටගත්තා. ඒක නිසා වෙන පැත්තකට යමු. මේක තමයි මේ ගාථාවේ අර්ථය තුළ පවතින ඒ වචනාර්ථවල දැනගත යුතු දේ. දැන් මේ ගහක් ගැන කිව්වා, කුරුල්ලන් ගැන කිව්වා. මේ සියලු කරුණ ඇතුළත් වර්තමාන හා අතීත කතාවන් අපි ශ්‍රවණය කරමු. පින්වතුනි, මේ ලෝකයට ආනන්දය ගෙන දෙන, නැත්තම් සියලුම ලෝකයට සතුට ගෙන දෙන බුදු පියාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වාසය කරන කාලේ පන්සල පිච්චිච්ච
භික්ෂූන් වහන්සේ නමකට තමයි මේ ජාතක දේශනාව කරන්නේ. එහෙම නැත්නම් දහණය වූ පන්සලක් ඇති භික්ෂූන් වහන්සේ කෙනෙක් අරබයා තමයි මේ ජාතක දේශනාව බුදු පියාණන් වහන්සේ සිද්ධ කරේ. ඒට අනුව පින්වත්නි, එක් කාලයක බුදු පියාණන් වහන්සේගෙන් කමඨහන් ගත්තේ භික්ෂූන් වහන්සේ නමක්. දෙව්රම් මෙරෙන් නික්මිලා කොසල් දනාවට ගිහිල්ලා ඒ කුඩා ගමක තියෙන ආරණ්‍යයක වස් වසන්නට පටන් ගත්තා. මේ වස්තුන් මාසෙන් පළවෙනි මාසයේම මේ භික්ෂූන් වහන්සේගේ පන්සල පිච්චුණා. යම්කිසි කරුණක් නිසා පන්සල පිච්චුණා. දැන් මේ භික්ෂූන් වහන්සේට කුටියක් නැහැ. ඒ නිසා මිනිස්සුන්ට දන්වනවා මගේ කුටිය පිච්චුණා කියලා. මිනිස්සු ප්‍රකාශ කරනවා දැන් අපේ මේ කෙත් වියරිලා තියෙන්නේ, ඒ කෙත් වලට වතුර දාන්න තියෙනවා, වතුර දාලා කුටිය හදලා දෙන්නම්. ඒ විදිහට වතුර දැම්මට පස්සේ ප්‍රකාශ කරනවා දැන් මේ බිජු වපුරන්න තියෙනවා. ඒ බිජු වපුරුවාට පස්සේ ප්‍රකාශ කරනවා දැන් මේවා මඩින්න තියෙනවා, දැන් ඊට පස්සේ වැටකොට බඳින්න තියෙනවා, කපන්න තියෙනවා. මේ විදිහට නොයේ කරුණ කියමින් වස්තුම් මාසෙම මේ භික්ෂූන් වහන්සේගේ කුටිය සකස් කරලා දෙන්න ඒ පිරිසට බැරි වෙනවා. ඒ විදිහට ක්‍රියා දක්වමින් ඉන්නවා. භික්ෂූන් වහන්සේත් කුටියක් නොමැති නිසා වස්තුම් මාසේ බොහොම දුකසේ ඇලිමහණේ ගත කරලා වස් පවාරණය කරලා බුදු පියාණන් වහන්සේව දකින්න ජේතවනාරාමයට පැමිණිලා බුදු පියාණන් වහන්සේ වන්දනා කරලා එකත් පසක ඉන්න මොහොතේ බුදු පියාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේගෙන් විමසනවා, කොහොමද මහණ සැපසේ වස් විසුවද? ඔබගේ කමඨහන මස්තක ප්‍රාප්ත වුණාද? මේ විදිහට භික්ෂූන් වහන්සේගෙන් ඇහුවට පස්සේ ඒ භික්ෂූන් වහන්සේ ප්‍රකාශ කරනවා, ඒ සේනාසනය මට සප්‍රාය වුණ නැහැ. ඒ නිසා කමඨහන් මස්තක ප්‍රාප්ත වුණෙත් නැහැ. බුදු පියාණන් වහන්සේ මේ ප්‍රකාශය අහලා ඒ මහණට, එහෙම නැත්නම් ඒ ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනවා, මහණ ඉස්සර තිරිසන් සත්‍යව පවා සප්‍රාය අසප්‍රාය දැනගත්තා. කුමන කාරණාවක් නිසා ඔබ මේ දෙක දැනගත්තේ නැද්ද කියලා ප්‍රකාශ කරපු වෙලාවේ භික්ෂූන් වහන්සේගේ ඉල්ලීම පරිදි බුදු පියාණන් වහන්සේ මෙහි අතීත කතාව දේශනා කරනවා. ඒට අනුව පින්වත්නි, ඉස්සර කාලේ බරණස් නුවර බ්‍රහ්මදත්ත කියන රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ අපේ මහා බෝධිසත්වයන් වහන්සේ පක්ෂි කුලයේ ඉපදෙනවා. බෝධිසත්වයන් වහන්සේ මෙහෙන් පක්ෂි කුලයේ ඉපදලා පක්ෂි සමූහයා පිරිවරාගෙන ඒ කැලේ එක්තරා ගසක් ඇසුරු කරගෙන, බොහෝම හොඳට අතුපතර තියෙන ගසක් ඇසුරු කරගෙන වාසය කරනවා. මේ විදිහට මේ ගහ ඇසුරු කරන් වාසය කරන මේ බෝධිසත්ව පක්ෂියා දකිනවා මේ ගහේ අතු දෙකක් එකට ඇතිල්ලෙනවා. ඒ ඇතිල්ලෙන තැන්වලින් ටික ටික දුම් නගිනවා. මේක දැකලා බෝධිසත්ව පක්ෂියා දුරදිග කල්පනා කරනවා, දැන් මේ විදිහට මේ අතු දෙක ඇතිල්ලුණොත් එහෙම ගින්නක් හටගන්නවා. ගින්නක් හටගත්තොත් වියලි පොළවලට මේ ගින්න ගිහිල්ලා මේ ගහම ගිනි ගන්නවා. මේ ගහ ගිනි ගත්තොත් මේ ඉන්න අපි ඔක්කොම මිය යනවා. ඒක නිසා ඊට කලින් දැම මේ ඉවත් වන්න ඕනේ කියලා පක්ෂීන්ට කතා කරලා ප්‍රකාශ කරනවා මේ ගහෙන් ඉවත් විය යුතු බවට. ඒ ගාථාව තමයි මේ ජාතක දේශනාවට මුල් වුණේ. ඒක තමයි අපි කලින් ප්‍රකාශ කරේ. ඒ ප්‍රකාශය තමයි මේ ජාතක දේශනාවේ මාතෘකාව. ඒ විදිහට මේ අපට මෙතෙක් පිහිට වෙච්ච ගසම අපට දැන් බය උපදවනවා, මෙතනින් ඉවත් වෙලා යන්න ඕනේ කියලා බෝධිසත්ව පක්ෂියා ප්‍රකාශ කරාම නොවැනැති පක්ෂීන් ඒක තේරුම් අරගෙන කැමති දිශාවකට පියමල යනවා. නමුත් සමහර පක්ෂීන් කල්පනා කරනවා මේ පක්ෂියා දියමිදෙත් කිඹුල්ලෝ දකිනවා. කවුද දන්නේ ඔක පිච්චේද නැද්ද කියලා? ඕක ඔච්චර ගණන් ගන්න ඕනේ නැහැ කියලා අනිත් පක්ෂයෙන් යන්නේ නැහැ.
කොහොම හරි නොසිතන මොහොතක මේ ගහ ගිනි ගන්නවා. අර දුම නිසා කුරුල්ලන්ටත් ඉවතට පියාඹලා යන්න පේන්නේ නැහැ. අවසානයේ ඒ නැවතිලා හිටපු සියලු පක්ෂීන් ඒ ගහ සමගම පිච්චිලා අළු බවට පත් වෙනවා. බෝධිසත්වයන් වහන්සේ මේ ජාතක කතාව මේ විදිහට අවසන් කරනවා. ඒ කාලේ අර නුවණැති පක්ෂියා වෙලා හිටියේ දැන් මේ බුදු බවට පත් සිටින මම මහන ඒ නිසා පක්ෂීන් පවා තමන්ගේ සුදුසු නොසුදුසු තැන් දැනගන්නවා කියලා අර භික්ෂූන් වහන්සේට චතුරාර්ය සත්‍යයෙන් ධර්ම දේශනා කරනවා. ධර්ම දේශනාව කෙළවර පින්වත්නි ඒ භික්ෂූන් වහන්සේ දහසක් නයින් ප්‍රතිපණ්ඩිත අති උත්තම සෝවාන් ඵලයේ පිහිටනවා සාදු කියලා අපි ඒ පිනත් අනුමෝදන් වෙමු. අනුමෝදන් වීමත් අපට යම් කිසි දිනයක උතුම් වූ මාර්ගඵල පිණිස හේතු වෙනවා නොනුමානයි. ඉතින් ඒ උතුම් වූ පිනක් අනුමෝදන් වෙන්නත් ලැබුණා. උතුම් වූ ජීවිතයක් ගැන ඒ වගේම උතුම් වූ තත්ත්වයට පත්වෙච්ච ජීවිතයක් ගැන අපි මේ මොහොතේ දැනගත්තා. ඒ වගේම දුරදිග බලලා කටයුතු කිරීමේ වටිනාකම, බෝධිසත්වයන් වහන්සේගේ නුවණ, බොහෝ කරුණු දැනගන්නට අපට මේ කතාව ඉවහල් වුණා.